විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දයේ භාවිත කළ එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානීය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අජිත් කුමාර මහතායි. එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ද ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්. ජාතික හෙළිවරුමේ නිවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන එල්ලාවල මේධානන්ද හිමියන්ද සිය ඡන්දය භාවිත කළ යෝජනාවට එරෙහිවයි. Honorable, Venerable, Illawal, Medananda Thero. Viruddhai. Ayyo. Viruddhai. Honorable. 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 Arunachala Kishabdal Honda. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහතුරුන් ඡන්දයේ විමසන අවස්ථාවේදී සභාව ගෙවී සිටියේ නැහැ. Honorable Vimal Veerawansa. Absent. එමෙන්ම ජාතික හෙළිවරුමේ පාටලී චම්පික රණවක මහතා සහ පූජ්‍ය ආතුරලිය රතන හිමියන්ද ඡන්දයේ විමසන අවස්ථාවේදී සභාව ගෙවී සිටියේ නැහැ. Honorable Patali Champika Ranavaka. Absent. Absent. ලංකාවට කිව්වේ දවස්වල පෙරදිග ලෝකේ බැබලෙන මුතු ඇටය කියලා. දැන් සමහර අය කියනවා පෙරදිග ලෝකේ බැබලෙන කුඩු ඇටය කියලා. දැන් බලන්න තමුන්නාංශ අපේ රට කොහාටද ගෙනියලා තියෙන්නේ? එදා මුතු ඇටය අද කුඩු ඇටය. ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වැඩි වෙලා තියෙන්නේ 2009 න් පස්සේ ශීඝ්‍රයෙන්. අපි අහන්නේ එකක්, KP ව දැන් ඉන්ටර්පෝල් වලින් ඉල්ලනවා දෙන්න කියලා. ඇයි KP ව ආරක්ෂා කරන්නේ? KP ඍජුවම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච ත්‍රස්තවාදියෙක්. ආණ්ඩුව තමයි අද KP ව ආරක්ෂා කරන්නේ. එතකොට ඇයි අර කොටි නැව් ටික ගත්තේ නැත්තේ? ඒ කොටි නැව් පාවිච්චි කරේ කෙලින්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට කියලා සාතික වෙලා තියෙනවා. දැන් මෙතුමන්ලා කතා කරනවා මත්කුඩු ජාවරම් වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ කියන කාරණා. මේක අලුත් දෙයක් නෙවෙයි. අද විපක්ෂයට වෙලා තින්නේ තව අවුරුදු දෙකකින් ඒමට නියමිත මැතිවරණවලදී සටන් පාඩයක් හැටියට ගෙන යාම සඳහා අවශ්‍ය කරුණු සම්පාදනය කරගන්න මෙවැනි යෝජනා ගෙනාවා දෝ කියන සැකය තමයි මෙතන මතුවෙන්නේ. අද මේ ආණ්ඩුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විශ්වාස භංග කළා තියෙනවා. මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශ්වාසය භංග කළා තියෙනවා. අධ්‍යාපනයේ අයිතිය නැති කළා විශ්වාසය භංග කළා තියෙනවා. රැකියා ලබා දීමේ ප්‍රතිපත්තියේ විශ්වාසය භංග කළා තියෙනවා. ශ්‍රමයට වටිනාකමක් නොදීමේ විශ්වාසය භංග කළා තියෙනවා. ජීවන වේදම සම්බන්ධයෙන් විශ්වාසය භංග කළා තියෙනවා. අද මේ රටේ මේ පාලනය කරන මේ මුළු පාලන ක්‍රමය සම්බන්ධයෙන්ම අද ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙනවා. මරණයට පහසුකම් දෙන්න දුන්නේ නැති මහත්තුරු දැන් කතා කරනවා නිදාසෙ අයිතිය නැති කරනවා කියලා. තමුන්නාන්සලා දන්නවා මේ කුඩු ව්‍යාපාරයේත් එක්ක සම්බන්ධයි. පාතාලය කාලේ ප්‍රසිද්ධයි ගෝණවල සුනිල්, නාවල නිහල්. මං අහන්නේ ගෝණවල සුනිල් කියන පාතාල නායකයාට සාමදාන විනිශ්චයකාර තනතුරක් දෙන්න එදා නිර්දේශ කරේ කවුද කියන එක මේ සභාවට ඉදිරිපත් කරා. ඇමතුමා මහත්තයා කියන රන්ලි වික්‍රමසිංහ මහත්තයලු. මේ ආයේගේ බංකොලොත් තර්ගය තමයි 80 ගණන්වල එක්සත් ජාතික පක්ෂයේ කාලේ තමයි මේ ආවේ කියලා. ඇයි දෙයනේ ඒ ගෙනල්ලා ඒ කරපු හින්දා නේද ඒ දඬුවම් දීලා මේ ආණ්ඩුව පත් කළේ 94 ඉඳන් ඉන්නවා මෙච්චර කල් පොල් ගහනවද? අද මේ විශ්වාස භංගය තුල ගැබ් වෙලා තියෙන මේ කුඩු ලංකාවට පැමිණීම කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මේගොල්ලන් හිතේ කුඩු කියන එක මේ ඊයේ තමයි ලංකාවට අඳුරගත්තේ කියලා. අපිට වැඩිය මහා ජාවාරම් කාර්යෝ ඉන්න පකිස්තානයේ උඩට තියලා තමන්ගේ ඉපදිච්ච රට දෙකට දාලා කතා කරනවා. තමන්ගේ රට පාවා දෙන විදිහට තමයි අද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කතා කළේ. කාට හරි ඇඟිල්ල දික් කරනවා නම් අපි අමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට ඒක සාක්ෂි යතුව ඔප්පු කරලා ඇඟිල්ල දික් කරන්න.